අයිබෝන් කියලා පිළිගන්න කුස්ටෙක් සොලූෂන් channel එකට අද අපි කරන්න හදන්නේ කොහොමද ලේබල් එකක් හරියට print කරන්න කියලා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. හරි අපි දැන් ruler එක උඩ right click කරලා ඒක අපි millimeters වලට දා ගන්නවා. ඊට පස්සේ page එක double click කරනවා. මෙතන මම width එක කියන එකට යනවා. width එක කියන තැනට ගිහිල්ලා ruler එක කියන්නේ label එකේ වම් කෙර වල ඉඳන් දකුණු කෙර වලට තියෙන දිග තමයි අපි දාන්නේ. ඊට පස්සේ height එක අරගන්නවා. height එකට මම label එකේ උස දෙන්නේ. ඒක මේ විදිහට මයින්නේ. millimeters වලටම දාගන්න ඔක්කොම ලේසි. ඊට පස්සේ මම layout කියන tab එකට යනවා. එතෙන්දි columns 3ක් දෙනවා. හරි. පස්සේ left එකට මම 1.5 දෙනවා. right එකටත් 1.5 දෙනවා. මම මෙතන set manual දාලා මෙතන 30යි 20, ඒ කියන්නේ 30ක් දෙනවා. ඊට පස්සේ corner radius එක මම shape එකට ගිහිල්ලා එකක් දෙනවා. ඒක okay කරනවා. හරි. මම දැන් මෙතනට මේකේ text එකක් දාගන්නවා. හරි. මේක මම bold කරගෙන center කරගෙන size එක පොඩ්ඩක් හදා ගන්නවා. හරි ඊට පස්සේ barcode එකකුත් add කරගන්නවා මම මේකට. මේ දෙකම ගානට බැලන්ස් කරලා මම page එකේ center වෙන්න හදා ගන්නවා label එකේ. දැන් print එකක් දාලා මම මුලින්ම යනවා මේකේ document properties යන්නත් කලින් print properties කියන එකට යනවා. මෙතනට ගිහිල්ලා මම tools කියන tab එකට ගිහිල්ලා එතන drive option එකට ගිහිල්ලා ඒකේ regional option එකේ language එක english දා ගන්නවා. units කියන තැනට ඇවිල්ලා මම ඒක millimeters වලට දා ගන්නවා. දාලා okay කරනවා. මේකත් okay කරනවා. ආයි මම document properties වලට එනවා. එතෙන්දි මම මම edit කරලා මම width එක දෙනවා කලින් label එකේ මැනපු size එකම මෙතනටම 100ක් දෙනවා. මෙතනට දෙන label එකේ උසමයි. ඊටස් graphics කියන එක none කරනවා. stock එක thermal transfer ribbon පාවිච්චි කරන හින්දා label width gaps gap height එක label එකේ height එක මම 2.8 දෙනවා. darkness එක default මේ ගානවා තියලා මම okay කරනවා. අයි පාර චෙක් කරලා බලනවා ඔක්කොම okay කළා. හරි print app බලමු.